නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස අද උදේ වරුවේ අද පාර්ලිමේන්තු ආරම්භයේදීම අපේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි එතුමා විශේෂ කතාවක් කරලා අපි ඊයේ ගත්ත තීන්දුව අනුව අපි පක්ෂයේ තීන්දුව මත අද මේ සතියේ පාර්ලිමේන්තුව ඉවත් වෙන්න අපි තීන්දුව කරා. ඊයේ සමග ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී මේ තීන්දුව බහුතරයක කැමැත්ත මත අවසානයේදී ඒකමතිකව එකඟ වුණා සියලුම දෙනාව. ඒකම ඊයේ අපි ඒ සියලුම අනිත් විපක්ෂයේ විපක්ෂ නායකවරුන්ට ඊයේ රාත්‍රියේත් අද උදෙත් විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම සාකච්ඡා කරලා ඒ වගේම එම තීන්දුවට ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒ ස්වාධීන කණ්ඩායමේ කොටසොත් සෑහෙන කණ්ඩායමක් අපිත් එක්ක එකතු වුණා. අද අපි මේ තීන්දුව ගත්තේ මිනිස්සු සාගින්නේ ඉන්නවා. දරුවන්ට කිරිපිටි ටික නැහැ. බ්ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙනවා දැන්. ඒක පැත්තකින් පිස්සු බලු රෝගයට බෙහෙත් නැහැ. ඒ අය මැරෙනවා. අනිත් පැත්තෙන් සර්ප විෂර බෙහෙත් නැහැ. ඒ අය මැරෙනවා. ඒ ඇරෙන්නට අනිකුත් රෝහල්වල පිළිකා ඖෂධ නැතුව අපේක්ෂා රෝහලේ රෝගීන් මිය යනවා. මේ වගේ මහා විශාල ඛේද වාචකයක් වෙලා තියෙන්නේ. මේ රට ඇත්තරම විශාලා මහනුවර වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේක පිළිබඳව නමුත් පාර්ලිමේන්තුවේ පැහැදිලි සාකච්ඡාවක් නැහැ. අපිට ඒක ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට වාද කරන්නට වෙලාවක් ලබා දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අය කෑකෝ ගසමින් විපක්ෂයට බාධා කරනවා මිසක් මේ ජනතාවගේ මේ අරගලය ජනතාවගේ මේ ප්‍රශ්න පිළිබඳ පැහැදිලි සාකච්ඡාවක් නැති නිසා අපි ඒකට විරුද්ධව පාර්ලිමේන්තුව සතියක් පාර්ලිමේන්තුවෙන් අපි ඉවත් වෙලා අපි ඉල්ලා හිටියේ ඒ මුදල් පවා පුළුවන් නම් පාවිච්චි කරන්න මේ ජනතාවගේ නැතිබරිකම නැති කිරීම සඳහා. දැන් බලන්න පාරකට බහින්න බෑ. පාරේ දෙපැත්තෙම පෙට්‍රෝල් පෝලිං, ඩීසල් පෝලිං, අනිත් පැත්තෙන් ගෑස් පෝලිං, අනිත් පැත්තෙන් භූමි තෙල් පෝලිං, අනිත් පැත්තෙන් විදුලිය නැහැ. මේ රට ආරාජික වෙලා තියෙන්නේ මේ මොකද්ද එක මිනිස්සෙක් නිසා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. මේ ජනාධිපතිවරයා නිසා මේ රටක් මුළු රටක්ම කාබාසිනිය කරනවා. මේ රටක් විශාලා මහනුවර වගේ තත්වයකට පත් වෙනවා. මෙහෙම තත්වයක් තිබුණා බැමිණිටියා සාය කාලේ මේ ලංකාවේ. ඊට පස්සේ කවදාකවත් මේ වගේ අහේනියකට මේ වගේ තත්වයකට ඇත් වෙලා නැහැ. නමුත් ඔහු කිසිම ලැජ්ජාවක් නැතුව කිසිම ආත්මගරුත්වයක් නැතුව කියනවා මම මට ජනවර්මක් තිබෙනවා කියලා. එයාට ජනවර්මක් දීලා තියෙන්නේ මිනිස්සුන්ව බඩගින්නේ තියන්නද? එයාට ජනවර්මක් දීලා තියෙන්නේ මේ දරුවන්ට කිරිපිටි නැතුව මේ අඬවන්නද? එයාට ජනවර්මක් තියෙන්නේ පිළිකා රෝගින්ව මරන්නද? ඈ අනිකුත් රෝගීන්ට බෙහෙත් නැතුව මරන්නද? මේ පාරවල්වල කිලෝමීටර් 5-6 දිග පෝලිං වල මිනිස්සු දවස් ගණන් ලත වෙන්නද? එයාට වර්මක් දීලා තියෙන්නේ. මොකද්ද ඒ වර්ම? එයාගේ වර්ම ඉවරයි. එයා ලබාගත් වර්මය එයා ලබාගත්තේ සෞභාග්‍ය දැක්ම. දැන් සෞභාග්‍ය අභාග්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙවැනි තත්වයක් තුළ මෙයාට කිසිම විදියකින් අයිතියක් සහ යුතුකමක් නැහැ මේ පුටුවේ ඉන්න. මොහු ඉවත් වුණ හැටිය මේක මොහුගේ හොර ආණ්ඩුව අපේ මේ රනිල් වික්‍රමසිංහ. මෙතුමා මේ ජනාධිපති වෙලාකට ගෙදර ගිහිල්ලා ඉවරයි රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා මේ ජැක්කෙක් ගැහුවේ නැත්තම්. එයාට ඔක්සිජන් ටික දුන්නේ හුස්ම ගන්න ලෑස්ති කළ දුන්නේ රනිල් වික්‍රමසිංහ වෙන කවුරුවක්වත් නෙවෙයි. එතකොට මේ රනිල් වික්‍රමසිංහගේ මේ හොර ආණ්ඩුව එයාගේ ආණ්ඩුව කිසිම විදියකින් සර්වපාක්ෂික නැහැ. දැන් එයාගේ නිර්පාක්ෂිකත් නැහැ. මොකද එතන ඉන්නේ මුළු මහත්